පෞගේ කාලේ මුළු ලෝකයේම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කොරෝනා වෛරස ආසාදනය ගැන කතා කළා ඔබට මතක ඇති. රෝගය ඇතිවීමත් එක්ක ඩොනල්ඩ් ට්‍රම්ප්ට රෝහල්ගත වෙන්න පවා සිද්ධ වුණා. ඊටම දියුණු ප්‍රතිකාරවලට පිංසිද වෙන්න ඔහු ඉක්මනින් සුවය ලබනවා. කොමුණත් අද වෙද්දී කිම් ජොන් උන්ට කොරෝනා වෛරසයේ වැළඳීමේ අවධානම ගැනත් බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා. කිම් ජොන් උන් තරුණ වයසේ පසු වුණත් ඊටම තරබාරු බොහොම නරක සෞඛ්‍ය පුරුදු රැසක් තිබෙන පුද්ගලයෙක් වීම ඒට ප්‍රධාන හේතුවයි. එවගේම තමයි ඇමරිකානු ජනාධිපතිවරයාට තරම් උසස් මට්ටමේ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන් ක්‍රමත් උතුරු කොරියාව තුල ඇත්තේ නැහැ. ඉතින් මේ නිසා උතුරු කොරියාව තුල වේගෙන් පැතිරෙන වෛරසය කිම් ජොන් උන්ට ආසාදනය වුණොත් එයින් ඔහු මිය යන්න හොඳටම ඉඩ තිබෙනවා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොරෝනා වෛරසයෙන් හරි වෙනත් හේතුවක් නිසා හරි කිම් ජොන් උන් හදිසියේ මිය ගියොත් සිද්ධ වෙන්න පුළුවන් දේවල් 10ක් ගැනයි. අංක 1 දවස් ගානක් පුරාවට ඔහුගේ මරණය අභිරහසක්. උතුරු කොරියානු ඉතිහාසයේ නායකයෙක් මරණයට පත් වුණු අවස්ථා දෙකේදීම ආණ්ඩුව තුල බල පෙරළී සිදු වී ඊළඟ නායකයා තෝරා ගන්න අතුරු ඒබව රහසක්ව පවත්වා ගන්න ඔවුන් නිරන්තරයෙන්ම කටයුතු කළා. අවසානයේ මේගේ කිම් ජොන් ඉල්ගේ මරණය දැනුම් තුනේ පැය 51කට පසුයි. ඒ අවස්ථා දෙකේම ඊළඟට පාලනය බාර ගන්න සුදුසෙක් සිටි නිසා ඒට ලොකු ගැටලුවක් ඇති වුණේ නැහැ. හැබැයි මේ පාර ඒ ගැන ලොකු අවිනිශ්චිතභාවයක් තිබෙනවා. කිම් ජොන් උන් තාමත් 36 වෙනි වියේ පසු වෙන කෙනෙක්. ඔහුට සිටින බව වාර්තා වෙන එකම පිරිමි දරුවාටත් තාම වයස අවුරුදු 10ක් පමණයි. මේ නිසා ඊළඟට පාලනය හිමි වෙන්නේ කාටද කියන එක ගැන තාමත් හරි අදහසක් ඇත්තේ නැහැ. ඉතින් හදිසියේ කිම් ජොන් උන් මිය ගියොත් ඒ කාරණා එකලාසයක් කරගන්න අතුරු දින ගාණක් තිස්සේ ඔහුගේ මරණය රහසක් වෙලා පවතිවි. අංක 2 මුළු උතුරු කොරියාවම මළගෙයක්. නායකයෙක්ගෙන් එහාට ගිහින් දේවත්වයෙන් සැලකුම් ලබන කිම් ජොන් උන් මිය යාම බොහෝ උතුරු කොරියානුවන්ට දරාගත නොහැකි ශෝකජනක සිද්ධියක් වේවි. දශක ගණනාවක් තිස්සේ මොළසේදීමකට ලක් වෙලා තිබෙන ඔවුන්ට රටේ අසහාය නායකයාගෙන් තොර ජීවිතයක් නැති තරම්. මේ නිසා සාම්ප්‍රදායික ක්‍රමයට කළු ඇඳගත් නිවේදිකාවක් උතුරු කොරියානු රාජ්‍ය රූපවාහිනිය හරහා ඒ නිවේදනය කරාට පස්සේ මුළු රටම එකම මළගෙයක් බවට පත් වේවි. 2011 දී සිදුණු කිම් ජොන් ඉල්ගේ මරණයෙන් පසුවත් මේට සමාන තත්ත්වයක් තමයි ඇති වුනේ. සතියකටත් වඩා වැඩි කාලයක් පුරාවට පියොන්යන් නගරය හඬා වැළපෙන ජනතාවගෙන් පිරී ගොස් තිබුණා. ඔවුන් බොහෝ දිනකින් ප්‍රදර්ශනය වුණේ පෞලිය කෙනෙක් මිය ගියා වගේ දුක්ඛිත ස්වභාවයක්. ඒක මේ පාරත් ඒ වගේම දැක ගන්න ලැබෙවි කියලා අපිට හිතන්න පුළුවන්. අංක 3 රාජ්‍ය අවමංගල වලදී මීළඟ නායකයා ගැන ඉඟියා. කිම් ජොන් උන්ගේ අවමංගල උත්සවය රාජ්‍ය වේදමින් ඉතාම දැවැන්ත විදියට සංවිධානය කරනවා. දින 10ක් වගේ කාලයක් පුරාවට කිම්ගේ දේහය නගර චතුරස්‍රයේලා ඔහුට අවසන් ගෞරවයෙන් දක්වන්නත් ජනතාවට ඉඩකඩ දෙන එක සාමාන්‍ය ක්‍රමයයි. ඊට පස්සේ තමයි නිල අවමංගල උත්සවය පවත්වන්නේ. ඔහුගේ වාර දෙකේදීම මේ වගේ පවත්වපු අවමංගල උත්සවවල ප්‍රධානත්වය අරගෙන කටයුතු කළේ ඊළඟ නායකයා බවට පත්ව වූ පුද්ගලයා. එනවා කිම් ජොන් ඉල්ගේ අවමංගල පෙරහැරේ ඉදිරියෙන්ම වර්තමාන නායක කිම් ජොන් උන් ගමන් කරනවා දැක ගන්නට ලැබුණා. මේ නිසා බොහෝ විට කිම් ජොන් උන්ගේ අවමංගල උත්සවයේදී ඊළඟ නායකයා කවුද කියන එක ගැන ඉඟියක් ලැබේවි. කොමුණත් ඒ විදිහටම සිදුවෙනවා කියලා කිසිම නියමයක් නම් නැහැ. අංක 4 දැවැන්ත ලෝකඩ පිළිමයක්. උතුරු කොරියාවේ තිබෙන වැදගත්ම ස්මාරකයක් විදිහට මන්සුඩායි සැලකෙනවා. කුඩා කන්දක් මත තිබෙන මෙහි උතුරු කොරියාවේ ආරම්භක නායකයා වන කිම් ඉල් සුන්ගේ ඊළඟ නායකයා වන කිම් ජොන් ඉල්ගේ මීටර 20ක විතර උස දැවැන්ත ලෝකඩ ප්‍රතිමා දෙකක් දැක ගන්නට පුළුවන්. එතනට යන දේශීය විදේශීය සියලුම දෙනා මේ පිළිමි වලට හිස නම ආචාර කළ යුතුයි. කිම් ජොන් ඉන් මිය ගියාට පස්සේ ඔහු වෙනුවෙනුත් මේ වගේම ලෝකඩ ප්‍රතිමාවක් සකස් කරන වැඩ කටයුතු ආරම්භ වෙන්නට නියමිතයි. එසඳ අවශ්‍ය මුදල් ජනතාවගෙන් අය කර ගැනීම සිද්ධ වෙනවා. 2011 දී කිම් ජොන් ඉල්ගේ ප්‍රතිමාව සඳහා විදේශගත වෙන්න හැම උතුරු කොරියානුවෙක්ම ඩොලර් 150ක මුදලක් ගෙවිය යුතු බවට නිවේදනයක් පවා නිකුත් කරනවා. කිම් ජොන් උන්ගේ එවැනි පිළිමයකට ඩොලර් මිලියන 25කවත් රුපියල් කෝටි 450ක් පමණ වැය වෙන බවයි ඇස්තමේන්තුගත කර තිබෙනවා. අංක 5 දකුණු කොරියාව, ජපානය සහ චීනය සූදානම්. උතුරු කොරියානු නායකයා හදිසියෙම මිය ගියොත් ඒ නිල දැනුම් දීමක් කරන්න කලින්ම බොහෝ විට රහස් සේවාවලට ආරංචි වේවි. මේ නිසා ඒ ගැන දැනගත් ගමන්ම අවට රටවල් සේරම ඕනෑම හදිසි තත්ත්වයකට සූදානම් වෙන්න පටන් ගනී. මේ විශේෂම දකුණු කොරියානු හමුදා ඉහළම සූදානම් මට්ටමකට ගෙන එන්න ඉඩකඩක් තිබෙනවා. උතුරු කොරියාව සහ දකුණු කොරියාව නිල වශයෙන් තවමත් එකිනෙකා සමග යුද තත්ත්වයක ඉන්න නිසා ප්‍රහාරයක් එල්ල වෙන්න විශාල අවදානමක් තිබෙනවා. ඒ වගේම ජපානය සහ චීනයත් බොහෝ විට ඒට සූදානම් වේවි. චීනය උතුරු කොරියාව එක්ක තිබෙන කිට්ටු සම්බන්ධය නිසා බොහෝ විට කිම්ගේ මරණය ගැන මුලින්ම වාර්තා වෙන්නේ ඔවුන්ට වෙන්නත් පුළුවන්. උතුරු කොරියාව තුල ඇතිවෙන ඕනෑම ගැටලුවකට මැදිහත් වෙන්න ඔවුන් මේ නිසා පෙර සිටම සූදානම් වේවි. අංක 6 න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිද්ධ වෙයිද? කොරෝනා වෛරසය සහ ඒට ලබා දෙන ඇතැම් ප්‍රතිකාරවල බලපෑම නිසා කෙනෙක්ගේ සිතීමේ ක්‍රියාවලියේ විපර්යාසයක් ඇති වෙන්න පැහැදිලිවම් පුළුවන්. මේ නිසා බුද්ධිමත්ව හිතලා තීරණ ගන්න තිබෙන හැකියාව කිම් ජොන් උන්ට අහිමි වෙන්නත් ඉඩ කඩක් තිබෙනවා.
එවකම ඉතාල විශාල වෙහසක් දරලා තමන් සතු කරගත්ත න්‍යෂ්ටික ආයුධ අත්හදා බලන්න කිම් පසු වෙන විශාල වමනාවකින් මෙතෙක්කල් අත්හදා බැලීම් කිහිපයක්ම සිද්ධ වුණත් ඒවා සියල්ලම පොළොව අභ්‍යන්තරයේ සිද්ධ කළ නිසා ඒවයි සැබෑ ප්‍රබලත්වය දකින්නට ලැබුණේ නැහැ. ඒ නිසා මේ යන්නට කලින් න්‍යෂ්ටික අවියක් පුපුරා යනවා දකින්න අවශ්‍ය නිසා කිම් ජොන් උන් ගොඩබිම හෝ මුහුදේදී න්‍යෂ්ටික අත්හදා බැලීමක් කරන්න ලොකු ඉඩකඩක් තිබෙනවා. සමහර විට සතුරු රටක් තමන්ට හිතාමතා වෛරසය බූකලා කියලා හිතුනොත් ඒ වයින් ඔහු ප්‍රහාරයක් දියත් කරන්න උනත් බැරි නැහැ. අංක 7 බොහෝ විට කිම් පරම්පරාවේ අවසානය මේ වේවි. කිම් ඉල් සුන්ගෙන් ආරම්භ වුණු කිම් පරම්පරාව කිම් ජොන් උන් දක්වාම පියපුතු උරුමෙන් පැවතී ආවා. කොමුණත් හදිසියෙම කිම් ජොන් උන් මිය ගියොත් බොහෝ විට ඒ පියාගෙන් පුතාට පාලනය හිමිවීමේ අවසානය වෙන්නත් ඉඩකඩක් තිබෙනවා. කලනුත් කිව්වා වගේ කිම් ජොන් උන්ට සුදුසු වයසේ පිරිමි දරුවෙක් නැහැ මේ වෙලාවේදී රාජභාර ගන්න. මේ නිසා මීළඟට පත්වෙන නායකයා කවුරු වුණත් ඔහු හෝ ඇය බොහෝ විට කිම්ගේ පවුලේ වෙනත් සමාජිකයෙක් වෙන්නටම ඕනේ. ඔහු අන්තර්ජාතික විචාරකයන්ගේ මතය නම් කිම් ජොන් උන්ගේ සහෝදරිය වෙන කිම් යෝ ජොන් මීළඟ පාලනය භාර ගනිවි කියන එකයි. කොමුණත් උතුරු කොරියානු සම්ප්‍රදායට අනුව කාන්තාවන්ට පාලනය භාර දෙන්න පුළුවන්ද කියන එක ගැන නම් යම් ගැටලුවක් තිබෙනවා. මේ නිසා වෙනත් පිරිමි අයෙක්ට හිමි වෙන්න තමයි වැඩි ඉඩකඩක් තිබෙන්නේ. අංක 8 සාමූහික පාලනයකට ආවිද. මාවෝ සේතුන් සහ ස්ටාලින් වගේ නායකයන් මිය ගියාම චීනය සහ රුසියාව වගේ කොමියුනිස්ට් රටවල් තෝරගත්තේ සාමූහික පාලන ක්‍රමය. එනමු පාලක මණ්ඩලයක් පත් කරලා එහි ලේකම්වරයාට රටේ නායකත්වය හිමි වෙන ක්‍රමයක් සකස් වෙනවා. අසහාය නායකයෙක් කියන මතය ඉවත් වෙලා පාලක මණ්ඩලයේ සාමූහික තීරණයට අනුව රටේ පාලන කටයුතු එතෙන් සිට සිද්ධ වෙනවා. උතුරු කොරියාව මේ ක්‍රමයෙන් බැහැර වෙලා කටයුතු කළත් සමහර විට පවතින තත්ත්වය උඩ හොඳම ක්‍රමය එය කියලා උන්ටත් හිතෙන්නට පුළුවන්. අවම වශයෙන් කිම් ජොන් උන්ගේ වැඩිමහල් පිරිමි දරුවා පාලනය භාර ගන්න සුදුසු වයසකට එනතුරුවත් එය පවත්වාගෙන යන එක ඔවුන්ට එක්තරා අතකින් වාසිදායක වේවි. ඒ වගේ තත්ත්වයක් ඇති වුණොත් බොහෝ වෙලාවට කිම්ගේ සහෝදරිය වෙන කිම් යෝ ජොන් එම මණ්ඩලයේ ඉහළ තැනකට පත් වෙන්න බොහෝ විට ඉඩකඩ තිබෙනවා. අංක 9 උතුරු කොරියාවේ බිඳ වැටීමක්. අපි මෙතෙක් කතා කළේ කිම් ජොන් උන්ගෙන් පාලනය මාරු වීම ක්‍රමානුකූලව සිද්ධ වුණොත් වෙන දේවල් ගැන. හැබැයි කිසිම නිල ක්‍රමවේදයක් නැති රටේ අසහාය නායකයාට අවශ්‍ය විදියට විතරක් කටයුතු සිද්ධ වෙන රටක් නිසා කිම් ජොන් උන්ගේ හදිසි මරණය උතුරු කොරියානු පාලන ක්‍රමයේ බිඳ වැටීමේ ආරම්භ වෙන්නත් හොඳටම ඉඩකඩ තිබෙනවා. ඉක්මනින්ම පිළිගත හැකි නායකයෙක් පත් නොවුණු කාලයක් පුරාවට බලෙන් යට කරගෙන හිටපු ජනතා විරෝධය පිටතට ඇවිත් එයින් සිවිල් යුද්ධයක් පවා ඇති වෙන්නට පුළුවන්. ලෝකේ පුරාම බිඳ වැටුණු මේ වගේ රජයන්ට වඩා උතුරු කොරියාවේ තත්ත්වය ගොඩක් දරුණුයි. ඒ වගේ අවස්ථාවක උන්ගේ න්‍යෂ්ටික ආයුධ පහසුවෙන්ම වගකීමක් නැති පුද්ගලයන් අතර පත්වෙන්න ලොකු ඉඩකඩක් තිබෙනවා. එවැනි අවස්ථාවකදී උතුරු කොරියානු හමුදා නායකයන් හිතුමනාපේ ක්‍රියා කරලා අපට රටවලට පහර දෙන්න පවා පුළුවන්. අංක 10 චීනයේ යටත් විජිතයක් බවට උතුරු කොරියාව පත්වෙයිද? උතුරු කොරියානු පාලන ක්‍රමයේ බිඳ වැටීමක් ඇති වුණොත් එයින් ලොකුම ගැටලුව ඇති වෙන්නේ චීනයටයි. න්‍යෂ්ටික ප්‍රහාර එල්ලවීමේ අවතානමක් මත වුණොත් ඇමරිකාව ඇතුළු රටවල් උතුරු කොරියාව ආක්‍රමණය කරන්න හෝ මුලින් ප්‍රහාර එල්ල කර උතුරු කොරියානු ආයුධ අඩපණ කරන්නත් උත්සාහ ගන්න ලොකු ඉඩකඩක් තිබෙනවා. එවැනි තත්ත්වයක් ඇති වුණොත් උතුරු කොරියාවේ මිලියන 25කට අධික ජනතාවගෙන් විශාල ප්‍රතිශතයක් චීනයට පලා යාම නිසා චීනයට දැවැන්ත සරණාගත ගැටලුවකටත් මුහුණ දෙන්න සිද්ධ වේවි. මේ නිසා උතුරු කොරියාව අස්ථායි වෙන බවක් දැක්කොත් බොහෝ විට චීනය කලින් ක්‍රියාත්මක වෙලා එහි පාලනය තමන් යටතට ගන්නත් ලොකු ඉඩකඩක් තිබෙනවා. එමගින් උතුරු කොරියාව එක්සත් ධනවාදී රටක් බවට පත්වීම වළක්වා ගන්නත් ඕනට පුළුවන්. මේ නිසා හොංකොං හෝ තායිවානය වගේ තමන්ගේ බලාධිකාරය යටතේ ස්වාධීන පාලනයක් ලබා දීලා උතුරු කොරියාව පවත්වාගෙන යන්න චීනය ලොකු උත්සාහයක් ගනිවි. එය උපාය මාර්ගික විදියටත් ගොඩක් ප්‍රයෝජනවත්. ඉතින් මේ වගේ තවත් අපූරු විශ්මයජනක තොරතුරු නරඹන්න දැනගන්න කැමති නම් එන්න අපේ channel එක පැත්තට. තාමත් subscribe කරලා නැත්නම් මතක ඇතුව අපේ channel එකත් subscribe කරලා තියාගන්න. ආයි දවසක මේ වගේම video එකකින් ළඟදිම හම්බවෙමු. අදට ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ජය වේවා.